അത് വീഡിയോയ്ക്ക് KDH കേനെ ടൊയോട്ട KDH ടൈമിൻ ബെൽറ്റ് കന വീഡിയോയ്ക്ക് ഉകളുടെ മേ പേനവാ മേ മമ്മ പേന ഉകളുടെ ടൈമിൻ മാ അത് വീഡിയോയ്ക്ക് ടൊയോട്ടയ്ക്ക് ടൊയോട്ട KDH අද වීඩියෝ එක කරන්න හිතුවේ ටොයෝටා KDH එකේ ටයිමින් මාක් ගැන පොඩ ටයිමින් බෙල්ට් එකක් රිප්ලේස් කරන එකක් මේ තියෙන්නේ කෑම් ඔයගොල්ලෝ කෑම් එකේ ටයිමින් ඔයගොල්ලන්ට පේනවා මෙතන ටයිම් එකේ ටයිමින් මෙතන ඉන්ජෙක්ටර් හයි ප්‍රෙෂර් පම්ප් එකේ ටයිමින් මේක ක්‍රෑන්ක් එකේ ටයිමින් තමයි මෙතන පෙන්වන්නේ මේක තමයි ටයිමින් මේ අපි එන්ජින් එක හරියට කරකවල ටයිමින් වලට ගන්න ඕන ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට පෙන්වුවේ එතන මෙතන තමයි මේ ටයිමින් මාක් දෙක හරියටම ටයිමින් මාක් වලට අරන් තියෙන්නේ දැන් මේකේ මේක එකක් ටයිමින් මේ මාක් එකකට ගත්තාම සෙට් එක මේක එනවා මොකද දුවපු එන්ජින් එකක් නිසා අපව බලන්න දෙයක් නැහැ 100%ක් කන්ෆර්ම් කෑම් එක හරි තැන්ට ගත්තාම ඉන්ජෙක්ටර් පොම්පෙත් හරියට මෙතනට එනවා මොකෝ කිසි දෝෂයක් තියෙන වාහනයක් නෙමෙයි හැබැයි ක්‍රෑන්ක් එක කරකවට බෑ මොකද ක්‍රෑන්ක් එකේදී කෑම් එක වට දෙකක් මේ වටයක් කරකෙන ක්‍රෑන්ක් එක වට දෙකක් කරකෙන්න ඕනේ ඒ නිසා අනිවාර්යෙන් මේ කෑම් එකම තමයි බලන්න ඕනේ දැන් අපිට තියෙන ඉජෙක්ස්ටර් එක ගලවන්නේ කියන්නේ ටයිමින් එකේ ටෙන්ෂන් රේ ඒකේ යන දෙකක් තියෙනවා 12 යන දෙකක් ඒ 12 යන දෙක ගැලවුවාම අපිට මේ ටෙස්ට් එක ගලවලා අයින් කරන්න පුළුවන් දැන් ටෙස්ට් එක ගලවලා අයින් කරාම ඔයගොල්ලන්ට පේනවා ටයිමින් බෙල්ට් එක රිලීස් වෙනවා ඊට පස්සේ අපිට ටයිමින් බෙල්ට් එක ගලවලා අයින් කරන්න පුළුවන් මේ මේකේ ටයිමින් බෙල්ට් එකයි රේසරයි ජෙස්ටරයි දෙකම මේ තුනම දානවා ඕන මේක දානවා දැන් අපිට මේ ට්‍රේසරේ තමයි රේසරේ ඇලැංකි මේ ටයිමින් බෙල්ට් එක ගලලා අයින් කරලා ඊට පස්සේ අපිට රේසරේ ගලව ගන්න තියෙන්නේ මේ ටයිමින් බෙල්ට් එක ඔයගොල්ලෝ පේනවා ටීත් 97ක් තියෙනවා ටීත් 97යි ඔයගොල්ලෝ එක් ටීත් ගන්නට අනිවාර්යෙන් මැච් වෙන්න ගන්න ඕනේ දැන් මේ රේසරේ ඇලැංකි ඇනෙන් තමයි ගලවලා ගන්න තියෙන්නේ මේ ගලවගත්ත රේසරේ පරණ රේසරේ අලුත් රේසරේ කම්පෙයාර් කරලා බලන්න පුළුවන් අපිට ඊට පස්සේ මේ අලුත් රේසරේ අපව සවි කරන දැන් ටයිමින් බෙල්ට් එක දැන් අලුත් රේසරේ දාලා ඊට පස්සේ ටයිමින් බෙල්ට් එක දාගන්න තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා ටීත් 97යි දෙකේම අලුත් බෙල්ට් එකයි පරණ බෙල්ට් එකයි කම්පෙයාර් කරලා හරියට බලලා 97යි ටීත් එක තියෙන්නේ දැන් මේ ටයිමින් බෙල්ට් එක දාලා රෙජිස්ටරේ සෙට් කරන්න යන තියෙන අපි ටයිමින් බෙල්ට් එක දානකොට රෙජිස්ටරේ සෙට් කරලා අපව ටයිමින් හරියටම බලන්න ඕනේ පින් එක ගලවන්න ඉස්සෙල්ලා අනිවාර්යෙන් ටයිමින් අපව චෙක් කරන්න ඕනේ දැන් මේගොල්ලන්ට පේනවා රෙජිස්ටරේ දාලා තියෙන්නේ ඊට පස්සේ අපව ටයිමින් චෙක් කරන්න ඕනේ ජෙස්ටර් ඔය පින් එක අදින්න ඉස්සෙල්ලා ඔයාලට පේනවා දැන් මේක මේ ඉන්ජෙක්ටර් පොම්ප් එක කියන්නේ හයි ප්‍රෙෂර් පම්ප් එකේ ටයිමින් එක ඒකත් හරියටම ඒ විදිහටම තියෙනවා දැන් තමයි පින් එක ඇදින්න ඕනේ KDH එක සාමාන්‍යයෙන් හරි ලේසි ටයිමින් මොකෝ ලොකු දෙයක් නැහැ කෑම් එකයි ඉන්ජෙක්ටර් හයි ප්‍රෙෂර් පම්ප් එකේ විතරයි පොඩි බෙල්ට් එකක් එන්නේ හරි ලේසි KDH එකේ ටයිමින් තියන්න ඉතින් ඕක තමයි KDH එකේ ඒ කියන්නේ 2KD 1KD එන්ජින් වල ටයිමින් මා ඊට පස්සේ ටයිමින් කවර දාන්න විතරයි තියෙන්නේ මම නිකන් ටයිමින් එක විතරයි ඔයගොල්ලන්ට ඔක පෙන්නුවේ මේ තියෙන්නේ හරියටම ටයිමින් තියපු
පේනවනකොට ටයිමින් මාක් එක ඔන්න ඔය තමයි ටයිමින් තුන කෑම් එකයි ඉන්ජෙක්ටර් පොම්පේ.